අද වෙනකොටත් මෛත්‍රීපාල ජනාධිපතිතුමා කතා කරනවා හොරකමට විරුද්ධව එතුමා පෙනී හිටිනවයි කියලා. එතුමා කියනවා හොරුන්ට දඩුවම් දෙන්න ඕනේ කියලා. හොරුන්ට දඩුවම් දෙන්න ඕනේ කියන සිරිසේන ජනාධිපතිතුමාට බැරි වුණා. එතුමා යටතේ තියෙන අල්ලස් දූෂණ කොමිසමට අපි පැමිණිලි 10ක් ඉදිරිපත් කළා. දැන් අපි 2017 මාර්තු මාසේ මේ වෙනකොට අවුරුදු 2.5ක් ගිහිල්ලත් අඩුගානේ මේ 10 දෙනාගෙන් එක්කෙනෙක් අල්ලස් දූෂණ කොමිසමට ගෙනලා කට උත්තරයක් ගන්න මේ ආණ්ඩුව කටයුතු කරේ නැහැ. ඒ නිසා අපි පැමිණිලි 10ක් ඉදිරිපත් කරලා අවුරුදු 2ක් බලාගෙන හිටියා. අපි අල්ලස් දූෂණ කොමිසමට සිහි කැඳවීම් 3ක් ඉදිරිපත් කරා. මේ පිළිබඳ අපට වාර්තාවක් එවන්න මේ කරපු පැමිණිලි පිළිබඳ ඔබ ගත්තා ක්‍රියාමාර්ගය පිළිබඳ කියලා. හැබැයි අල්ලස් දූෂණ කොමිසම කටයුතු කරෙත් නැහැ. ජනාධිපතිවරයා මොවුන්ට දඩුවම් දෙන්න කටයුතු කරෙත් නැහැ. ඒ අනුව අපි තීන්දුව කරා ජනතා අධිකරණයට යන්න. ඒ අනුව top 10 කම්බහුරු කියලා අපි ග්‍රන්ථයක් කියලා දැක්වුවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් වෝටර්ස් ඒජ් හෝටලේදී අපි පොතක් කියලා දැක්වුවා. මේ මහා වංචා ජනතාවට දැක බලා ගැනීම සඳහා අපි ඉදිරිපත් කරා. අපි හිතුවා මෙතනින් මේ ආණ්ඩුව නවතී කියලා. හැබැයි මේ ආණ්ඩුව මේ කරන හොරකම් නවත්තන්නේ නැහැ. ඒ අනුව අපි පසුගිය අප්‍රේල් මාසේ අපි යහපාලන top 20 අපි නැවත ආරම්භ කරා. අපි මුලින් ආරම්භ කරේ top 10, දැන් top 20. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ වංචා 20ක් එළි දැක්වීමේ දෙවැනි අදියර අපි රවි කරුණානායක අමාත්‍යවරයාට විරුද්ධව හදිසි විදුලි මිලදී ගැනීම සම්බන්ධයෙන් අපි පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඒ පැමිණිල්ල ඉදිරිපත් කරලා අපි සෑම සති දෙකකටම වරක් මේ පැමිණිල්ල ඉදිරිපත් කරන මාධ්‍ය වේදින් හමුවේ කිව්වා. නමුත් 21 වෙනිදා මෙරටේ සිදුවෙච්ච අවාසනාවන්ත සිද්ධියත් එක්ක අපි මේ පැමිණිල්ල ඉදිරිපත් කිරීම පොඩ්ඩක් කල් දැම්මා. මොකද ජනතාවගේ අවධානය මේ සඳහා යොමු වෙන්නේ නැති නිසා.